වර්තමානලෝකයේ අධි තාක්ෂණය යුත් ක්‍රීඩාංගන ගැන අපිට ඕන තරම් අසන්නට ලැබෙන ඒ වගේම අපිට ඕන තරම් දකින්නට ලැබෙන නමුත් ක්‍රීඩකයන්ට හුස්ම ගැනීමට පවා අපහසු ක්‍රීඩාංගනයක් ගැන උභාසා තිබෙනවාද ඇත්තට මේම ක්‍රීඩාංගනයක් තියෙනවා අද වීඩියෝ එක ඒ වගේ ක්‍රීඩාංගනයක් ගැනයි නමින් එස්ටාඩියෝ හර්නාන්ඩෝ සීල්ස් යන මෙම ක්‍රීඩාංගණය පාපන්දු ක්‍රීඩාංගණයක් ලෙස ක්‍රියාත්මක වනවා. දකුණු ඇමරිකානු රටක් වන බොල්වියාවේ ලපාස් නගරයේ තමා මෙම ක්‍රීඩාංගණය පිහිටා තිබෙන්නේ. බොල්වියාවේ විශාලතම ක්‍රීඩාංගණයක් වන මෙය 1931දී විවෘත කර ඇති අතර එය 1977දී නැවත සංවර්ධනය කර තිබෙනවා. ප්‍රේක්ෂකයන් 41,143 දෙනෙකුට ආසන පහසුකම් තිබෙන විශාලතම ක්‍රීඩාංගණයක් විදිහට මෙම ක්‍රීඩාංගණය හඳුන්වා දෙන්න පුළුවන්. මේ හර්නාන්ඩෝ සෙල්ස් ක්‍රීඩාංගණය පිහිටලා තිබෙන්නේ මුහුදු මට්ටමේ සිට මීටර් 3637ක් උසකින් තමා මෙම ක්‍රීඩාංගණය පිහිටලා තිබෙන්නේ. ඒ කියන්නේ අඩි 11,932ක් උසකින් තමා මෙම ක්‍රීඩාංගණය පිහිටලා තිබෙන්නේ. ශ්‍රී ලංකාවේ උසම කන්ද වන පිදුරු තලාගල කන්දේ උසවන්නේද මීටර් 2524කි. එතකොට හිතලා බලන්න මෙම ක්‍රීඩාංගණය කොපමණ උසකින් පිහිටා තිබෙනවද කියලා. මෙම ක්‍රීඩාංගණය කොපමණ උසකින් පිහිටා තිබුණත් ලොව ඇති සුන්දරම ක්‍රීඩාංගණ වලින් එකක් තමයි මෙම ක්‍රීඩාංගණය. 2007 වසරේදී ලෝක පාපන්දු සම්මේලනයේ විසින් මුහුදු මට්ටමේ සිට මීටර 2500ක්. ඒ කියන්නේ අඩි 8200ක් ඉහළ මට්ටමේ ඇති ක්‍රීඩාංගණවල ලෝක ගොසලන්න සුදුසුකම් ලැබීමේ තරඟ නොපැවැත්වීමට තීරණයගෙන තිබෙනවා. නමුත් ඒ සඳහා දැඩි විරෝධයක් එල්ල වෙනවා. බොහෝ පිරිසගේ මතය වූයේ ඕනෑම කණ්ඩායමකට තම ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කිරීමේ වාසිසාගත තත්ත්වය ඇතිසේම බොල්වියාවටත් එය එසේම සිදුවිය යුතු බවයි. ඒ වගේම බොල්වියාවේ එම කාලයේ සිටි ජනාධිපති එවෝ මොරාලෙස් සහ සුපිරි පාපන්දු ක්‍රීඩක ඩියගෝ මැරඩෝනා මෙම විරෝධය කැපී පෙනෙන ලෙස මැදිහත් වී තිබුණා. 2007 වසරේ මැයි 27 දින පනවපු මෙම තහනම මෙම විරෝධතා මැද 2007 වසරේ ජූනි 27 වෙද්දී සංශෝධනය කරලා තියෙනවා. එම සංශෝධනයෙන් පසු නැවත ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ මීටර් 3000ක් දක්වා උස ක්‍රීඩාංගණ භාවිතයට ගන්නවා කියලා. එතනත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එතකොට බොල්වියාවේ මේ ග්‍රවුන්ඩ් එක මීටර 3000ට වඩා උසයි. මෙම ක්‍රීඩාංගණයට විතරක් අමුතු වරප්‍රසාදයක් ලැබෙනවා FIFA එකෙන්. ඒ කියන්නේ ලෝක පාපන්දු සම්මේලනයේ ඔවුන් පනවපු උපරිම උසට වඩා වැඩි උසකින් යුත් මෙම ක්‍රීඩාංගණයට පමණක් ජාත්‍යන්තර තරඟ පවත්වන්න අවසර ලබා දීලා තියෙනවා. එතකොට මේ වෙද්දි තියෙන උසින් වැඩිම ජාත්‍යන්තර තරඟ පවත්වන පාපන්දු ක්‍රීඩාංගණය තමයි මෙම ක්‍රීඩාංගණය. එතකොට මොකද්ද මේ ක්‍රීඩකයන්ට හුස්ම ගැනීමට අපහසුතාවයක් තියෙන ප්‍රශ්නය? වර්තමාන පාපන්දු ලෝකයේ බොලිවියාව කියන්නේ දැවැන්ත නාමයක් දරන පාපන්දු කණ්ඩායමක් ඉන්න රටක් නෙමෙයි. මේ වීඩියෝව හදන වෙලාව වන විටත් පාපන්දු ශ්‍රේණිගත කිරීමවල 85 වන ස්ථානයේ තමයි රැඳී සිටින්නේ. මෙම බොල්වියානු පාපන්දු කණ්ඩායම කොපමණ ශ්‍රේණිගත කිරීමවල පහළ මට්ටමක හිටියත් ඔහුගේ නිජ භූමියේදී ඔහුව පරාජය කිරීම ඉතාමත් අසීරු කාර්යයක් වෙනවා. එය ලෝක මට්ටමේ සිටින අංක 1 සිටින කණ්ඩායම් වලට පවා ඒක අභියෝගයක්. මෙම අභියෝගයට තිබෙන ප්‍රධානම හේතුව තමයි ඔහුගේ මෙම ක්‍රීඩාංගණය. ඒ වගේම හුස්ම ගැනීමේ අපහසු ප්‍රශ්නයටත් එකම උත්තරේ තමයි මෙම ක්‍රීඩාංගණය. ක්‍රීඩකයන් පවසන්නේ ඔවුන් ක්‍රීඩා කරන අනිකුත් ක්‍රීඩාංගණ මෙන් නොව මෙම ක්‍රීඩාංගණයේ ඉතාමත් ඉක්මනින් වෙහෙසට පත්වන බවයි. ඒට හේතුව වන්නේ මෙම ක්‍රීඩාංගණයේ ඇති උසයි. එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් බොල්වියාවේ ක්‍රීඩකයන් එම ප්‍රශ්නය බලපාන්නේ නැද්ද කියලා. ඇත්තටම නැහැ. මේ ප්‍රශ්නය බොල්වියාවේ ක්‍රීඩකයන්ට බලපාන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ තමන්ගේ දේශගුණේ තමන්ගේ රටේ දේශගුණයට හුරු වෙලා තියෙන්නේ. ඒ වගේම ඔවුන් පුහුණු වීම කරන්නේ මෙම ක්‍රීඩාංගණවලයි. ඒක අපිට හොඳටම බලාගන්න පුළුවන් බොල්වියාවේදී බොල්වියානු කණ්ඩායම සහ අනිකුත් කණ්ඩායම් ක්‍රීඩා කරන විලාසය. මේකට හොඳම උදාහරණයක් විදිහට ගත්තොත් එම 2009දී ප්‍රබල අර්ජෙන්ටිනා කණ්ඩායම හෙරන්ඩෝ සීල්ස් වලදී ගෝල 6-1ක් ලෙස දැවැන්ත පරාජයක් ලබනවා. ඒ වගේම 1994දී ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටවලදී බ්‍රසීලයේ අවුරුදු 40කට පසු ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටයකදී තරඟයක් පරාජයට පත්වන්නේ මෙම ක්‍රීඩාංගණය වීමයි. මෙම ක්‍රීඩාංගණයේ
ක්‍රීඩා කිරීම අපහසු බවට හොඳම උදාහරණයක් පෙන්වපු නේමාර් විසින් 2018 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටයේදී එක් තරගයකදී පළමු වර්ධයේ අවසන් වීමෙන් පසු බ්‍රසීල ක්‍රීඩකයන් හට ඔක්සිජන් ලබා දෙන ඡායාරූප සමාජ මාධ්‍යවල මුදා හැරලා තිබ්බා. ඒ වගේම ආජන්ටිනා ක්‍රීඩකයන් ඇතුළු ක්‍රීඩකයන් හට ඔක්සිජන් ලබා දෙන අයුරු ඔබට දැක ගන්නට පුළුවන්. මෙම ක්‍රීඩාංගණය ගැන ඔබගේ මතය කුමක්ද? අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අපට subscribe කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඔබට සුබ දවසක්.